පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ද අවසරයි. න්‍යායපත්‍රයට අනුව මුලින්ම යෙදී තිබෙන්නේ ආගම සිහි කිරීමයි. والحب ذو العصف والريحان තවත් මේ පැමිණි සිටින ග්‍රාමවාසී සෑම දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගනිමු. පුරවාසීක් නම් තම කොට්ටාශයකටම අයිති. මේ අපේ මේ ඕගොල්ලන් සමහරලාට කියනවා මේ මං වැඩිපුර දකිනවා එක් මුස්ලිම් සහෝදරින්ගේ අපේ කෙනෙක් මේ ඕගොල්ලන්ගේ කෙනෙක්. කතා කරන අවස්ථාව ඕගොල්ලෝ අත්දැකීමෙන් මතක් කරලා බලන්න එහෙම එකක් නැද්ද කියලා. අනන්‍යතාවයක් හඳුන්වන්න පාවිච්චි කරන මිසක් අපේ කෙනෙක් ඕගොල්ලන්ගේ කෙනෙක් කියන කියමනක් ඇහෙන්නේ නැහැ. මං හිතන්නේ පුරුදු වෙයි ඒකයි. මේක අපේ මුස්ලිම් වුණත් අපේ දෙමළ වුණත් අපේ පුරවැසියෙක් නම් හැමදෙනාම අපේ ඔගොල්ලන් එක්කෙනෙක් අපේ එක්කෙනෙක් කියන එක මං හිතන්නේ ඒ සංකල්පය අතහැරියා නම් වඩා හොඳයි. තුම කිව්වා අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් හිතනවා අඩුයි. අපේ කෙනෙක් කියලා අපි බලන්නේ මුස්ලිම් නම් අපේ කෙනෙක්, සිංහල නම් අපේ කෙනෙක්. අපි පිටරටක ගිය කෙනෙක්ගෙන් අහන්නකො ලංකාවේ එක්කෙනා එයා සිංහල දෙමළ මුස්ලිම් කියලා හොයන්නේ. ඔයා ලංකාවේද? කොහෙද ඔයා? ඔයා නාරහෙන්පිටද? ඔයා මාවනල්ලේද? එයා සිංහලද මුස්ලිම් කියලා බලන්නේ. මොකද එතන ආසනීපයක් වුණත් ගෙදර කට්ටිය නැහැ. ලංකාවේ එක්කෙනෙක් ඇවිල්ලා දාපොත්. නමුත් කටුනායක ගුවන්තොට පිටින් බැහැලා අපි රට ඇතුළට යනකොට ඔන්න අපිට අග්ගාල වෙන් කරගත්තා. මෙන්න එයා මුස්ලිම් ගමට ගියා, මෙයා සිංහල වෙන් කරගත්තා. ආපහු අපේ එයාපෝට් එකෙන් රට යනකොට ඔන්න ශ්‍රී ලංකාවේ වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ වෙන්න ඕනේ කොහෙදද? අපේ රට ඇතුළේ අපි ස්නීම ශ්‍රී ලංකාවේ වෙන්න ඕන. එතකොටම අපිට ඒකන ආදරයක් ඇති වෙන්නේ. රට ගැන කැක්කුමක් ආදරයක් ඇති වෙන්නේ එතකොට. මම ඒක තමයි කිව්වේ. අර ජාතික ගීතේ අපි කියන්නේ එක මවකගේ දරුවෝ කියලා අපි කියන්නේ. ඉස්ලාමී පදනම එතන තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපි සියලු දෙනාම එක මවකගේ දරුවෝ. අපි අනාගතයේදී අපේ දරුවන්ටත් ශ්‍රී ලාංකිකයෙක් වෙන්න, මුස්ලිම් ශ්‍රී ලාංකිකයෙක් වෙන්න පුළුවන්. සිංහල හෝ දෙමළ කෙනෙකුට හොඳ ශ්‍රී ලාංකිකයෙක් වෙන්න පුළුවන්. මේ විශේෂයෙන් ඕවත්ත ගමේ සිංහල මුස්ලිම් පිරිස අතර සුහදතාවය වර්ධනය කර ගැනීම මම හිතන්නේ සංහිඳියාව නෙවෙයි. මොකද ඕවත්ත ගම ගත්තොත් අපි ඒ දන්නා කාලේ පටන්, කුඩා කාලේ පටන්ම ඉතාම සංගීතයන්ට ඉතාම සුහදතාවයෙන් තමයි අපේ ඒ සිංහල මුස්ලිම් පිරිස ජීවත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ. අර අලුත් පරම්පරාව අතර නම් ගොඩක් වෙලා මේ සම්බන්ධය ඈත් වෙලා යන්නේ. මොකද දැන් අලුතෙන් විශේෂයෙන් අර මේ ජංගම දුරු කතා පාවිච්චි. ඒ හින්දා ඒ ළමයි ගොඩක ඒවට තමයි යොමු වෙලා ඉන්නේ. ඒ නිසා මේ මම හිතන්නේ ওই සම්බන්ධය ඇති කරන්න අර තරුණ සිංහල මුස්ලිම් දෙපාර්ශ්වය එකතු කරනවා වඩා හොඳයි කියලා මම සඳහන් කරා. අපි මතකයිති සූර්ය සර්දියල් නමින් උතුවංකන්දේ ප්‍රසිද්ධ කවුද කියලා. ඇත්ත වශයෙන්ම සූර්ය සර්දියල්ගේ හොඳම රජමිතුරා තමයි එදා හිටියේ මම්මලේ මරික්කාර. අපේ ලං අපේ බෞද්ධ කට්ටියෙත් ඉන්නවා එක එක මේ එන්ජිඔ කරගෙන ඒ කට්ටිය ආධාර නම් මේ ජාතිය වන මේ ජාතින් ભેද කරනවා, සංහිඳියාව නැති කරන්න යනවා. අන්න එතන තමයි මේවා ඇති වෙන්නේ මූලික හේතුව කියලා මම හිතන්නේ. භාෂාව පිළිබඳ ඇති අඩු නොදැනුවත්කම. විශේෂයෙන් මේ ප්‍රදේශයේ නම් අපේ විශේෂයෙන් මුස්ලිම් සහෝදරවරු සිංහල භාෂාව හොඳට දන්නවා, හොඳට හසුරවන්න පුළුවන්. නමුත් අපේ අඩුපාඩුවක් තියෙනවා. අපි දෙමළ භාෂාවට මුල් තැනක් දුන්නේ නැහැ. අපේ තිබුණා ඉස්සර ඉඳලා මහජාතිය කියලා ලොකු හැඟීමක්. හැබැයි එහෙම මහජාතියක් කියලා එකක් නැහැ ඇත්තටම. මේ ඔක්කොම එක සමාන ශ්‍රී ලාංකික ජාතිය. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තමයි මෙතන තියෙන්නේ. මම ඇත්තටම මේ කටයුතු සංවිධානය කරන මගේ හිතවත් ඒ සහෝදරයාට මම සුභාසින්චනය පළ කරනවා. අටවෙනි වරටත් බොහොම අපූර්වට මේක සංවිධානය කරලා තිනවා. සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ඉන්නවා, දෙමළ තමිල් අයත් ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් තමයි මේ ලංකාව තුළ වෙන්න ඕනේ. මේ තුලින් අපේ ජාතික එකමුතුව සංහිඳියාව තවත් වර්ධනය වෙලා රට හොඳ සමගි සම්පන්න රටක් වෙලා දියුණු වෙන්න ඉවහල් වෙනවා. ඒ වගේම මේ කටයුතු ඉදිරියටත් කරන්න එතුමන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත් නිස්සෘතී සීල දෙනවා. ඕවත පල්ලියේ දායක සභාවේ ආරාධනාව පිළි අරගෙන මෙම ස්ථානයට පැමිණි ඔබ සියලු දෙනාටම බැහැවින් ස්තුතිවන්ත වෙනවා.
அடையுங்கள் 0777362492.